රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති දුර අපේක්ෂකයන් හමුවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ තවත් අධිහරක් ලෙසයි මෙසේ දිලිත් ජයවිර මහතා හමු වුණේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳ ජනාධිපති අපේක්ෂකයන් දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණයි. අතරම ගත්තොත් මේකට ජනාධිපති දුර අපේක්ෂකින් 7 දිනක් මුණ ගැහිලා තියෙනවා. එහිදී අපිට ඒ සාකච්ඡාවනුත් මේ සාකච්ඡාවත් එක්ක සංසන්දනය කිරීමක් ගත්තොත් මේ සාකච්ඡාවන් එක්ක ගත්තාම විද්‍යාත්මක වශයෙන් අපි කියන කාරණා සම්බන්ධයෙන් මෙතුමාගේ යම් අධ්‍යයනයක් තියෙනවා. අපි යෝජනා කරන විසඳුම එතුමා විසඳුම විදිහට අඳුනගෙන තිබුණා. ඒක තමයි සුවිශේෂීත්වය. ඉතින් ඒක අපිට සතුටට කාරණා. අපි විද්‍යාත්මක හා තාර්කික වැඩපිළිවෙලක් මේ අපේ උපායමාර්ගික වැඩසටහන ඉදිරිපත් කරලා තියෙන්නේ. අතරම මේ කෙටුම්පතට අවශ්‍ය අදහස් ලබා ගන්නත් එක්ක තමයි උන්නික හම්බුනේ. අපි මේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද රට අවශ්‍ය මානව සම්පත මානව ප්‍රාග්ධනය නිර්මාණය කර ගැනීම සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ අදාළත්වය හා වැදගත්කම. ඒ අර්ථයෙන් ගත්තම අපි විශාල ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රයට. මොකද හේතුව අපි විශ්වාස කරන මේ සතුරුදයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයට සෞඛ්‍ය ශාස්ත්‍රයේ දායකත්වය අපිට ලැබෙන්නේ මානව සම්පත් කළමනාකරණය කියන පැත්තෙන්. කුඩා කුඩා ගැටලු අරගෙන වෙන වෙනම විසඳන්න උත්සාහ කරනවට වැඩිය සමස්තය තුළ රටේ ඇති මේ විශාල අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට අපි කටයුතු කරන බව උන්ට වැටහෙන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. දැන් මැතිවරණ වේදිකාව එන්නෙන්නම උණුසුම් වෙනවා. මොකද්ද ඔබතුමාගේ தත්ත්වය කොහොමද? අපි දිගින් දිගටම කියන්නේ සෑම සමීක්ෂණයකදීම කියනවා 140ක් තාම තීරණය කළා නැහැ කියලා. ඒ කියන්නේ වෙනත්. ඉතින් වෙනත් එකක් තමයි ලංකාවේ ජනතාවත් ඔය ඉල්ලා සිටියේ පාරට බැහැලත් ඉල්ලා සිටියා. මොකක් හරි වෙනසක් ලොකු වෙනසක් ඉල්ලුවා. දැන් ඊතුරු සියලුම අපේක්ෂකයන් මේ රටේ කැබිනට් ඇමතිවරු හිටපු අගමැතිවරු හිටපු සියලු බලතර දරපු ලොකු දේශපාලනඥයින්. ඉතින් ඕක වෙනස් කරගන්න තමයි ජනතාව පාරට බැස්සේ. ඉතින් එහෙනම් වෙනත් 140ක් ඉන්නවා නම් ඒ 140 තමයි අපේ ඡන්ද ප්‍රමාණය. ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදක්වන්නේ කවද්ද? අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ඉදිරිපත් කරන්නේ උපායමාර්ගික වැඩපිළිවෙලක් දිනවකවානු සහිතව කොහොමද කරන්නේ, මොකද්ද කරන්නේ, කවදාද කරන්නේ කියන සියල්ල ඇතුළත් අවසාන උපායමාර්ගික වැඩපිළිවෙල මේ මාසේ 31 වෙනිදා වෙනකොට අපි ජනගත කරන්නට සූදානම් වෙනවා.